හලෝවෙල්කම් තවත් දවසක තවත් ෂෝ එකක් හැබැයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගෙස්ට් රග්බි ෆීල්ඩ් එකේ ශ්‍රී ලංකා රග්බි ෆීල්ඩ් එකේ මතන ඔක්කොම දන්නවා මෙයා ඉසනල් දැන් ශ්‍රීනාත් සූර්ය බණ්ඩාර අපේ ශ්‍රී ලංකා 7 සෙන්සේෂන් සූර්ය කොහොමද ඔව් ඉන්න හොඳින් ඉන්නවා කොහොමද ක්වාරන්ටයින් වල කොහොමද හස්බන්ඩ් ඩියුටිස් ම නේ කර කර හිටියේ අල්ල ගන්නත් අමාරු නේ තනි කර අපි කතා කරොත් දැන් ශ්‍රීනාත් සූර්ය බණ්ඩාර කොහොමද රග්බියට ආයේ මුලින්ම මුලින්ම අය හත වසරේදී වගේ තමයි පටන් ගත්තේ ඉස්කෝලේ හත වසරේ මේ ක්ලාස් එකේ හිටපු ඔක්කොම වගේ ප්‍රැක්ටිස්ස් යනවා ඉතින් මමත් ගියා ඒක ඉඳව ඊට පස්සේ අවුරුදු දෙකක් ඉස්කෝලේ සෙල්ලම් කරා 30 ඉපතන ඉස්කෝලේ ඔව් සිපතන කොලේ ඒකද කවුරුත් දන්නවා ඉතින් සිපතනේ ක්ලාස් එකේ හැමෝම රා ගහන ඇති කියලා. මේ ඒකින්ද තමයි මාත් ගියේ. යාළුව කට්ට යනින්ද ගියේ. ඊට පස්සේ අවුරුද්දක් අnder 13 සෙල්ලම් කරා. ඊට පස්සේ නැවතුවා රග. ඕලෙල් යන්න. ඒකෙන් පස්සේ තමයි ඉතින් ඕලෙල් වලට ගෙදරින් දන්නවනේ ඉතින් එස් හදනම ඉගෙන ගන්න පුළුවන් ඉඳ නැවතුවා අවුරුදු දෙකක්. 9S සම්බුණානේ කියන්නේ ඔල රග්බි ඔව් ඒක නාත්තලා 9S සම්බෙලා තමයි ඒ 9S අරන් තමයි මේ ඔව් ආයි වඩන් ගත්තේ ඊළඟ කොහොමද දැන් ඔය රග්බි පටන් ගද්දී සයිස් එක ප්‍රශ්නයක් උනේ නැද්ද මොකද ඇත්තටම කිව්ව පොඩ්ඩක් අනිත් කටියලා සූරි කියන්නේ පොඩ පොඩි හැබැයි හයියෙන් දුවන එක්කෙනානේ සූරි කියන්නේ සයිස් එක පොඩ්ඩක් ප්‍රශ්නයක් උනේ නැද්ද ඔව් සෑහෙන ප්‍රශ්නයක් වුණා මේ ටීම් එකේ හිටියෙත් නෑ ටීම් වලදී ආ කියන්නේ ස්කොඩ් වලවත් හිටියේ නෑ ඉතින් යාළුවොත් එක්ක මේ ග්‍රවුන්ඩ් එකෙන් එළිය ටැප් එක තමයි ගගා හිටියේ අපි දිහා බලන්නේවත් නෑ ඒච්චර පොඩි හින්දා ඉතින් පස්සේ ඉතින් ඔය එහෙම මෙහෙන් චාන්ස් එක ගම්මුණාම තමයි සෙල්ලම් කරන්න ගත්තේ මෙහිනේ ඉතින් රග්බි ඇරෙන්න වෙන මොකක් ස්පෝට් එකක් තියෙනවා ඉස්කෝලේ නෑ ඔය ස්පෝට් මීට් වලදී මම වැඩිය මේ සම්බන්ධු වෙන්නේ නෑ මොකද මේ ඒ වගේ ඒවාට ගියේ නෑ මං ඇත්තටම ලොකු දක්ෂතාවයක් තිබුණ නෑ මේ ඇත්ලටික් ඉවෙන්ට්ස් වලට ඉතින් ෆුට්බෝල් ගහුවා ඒකත් හවුස් මැචස් වගේ ඒකත් මේ ඉගෙන ගත්ත හින්දාද අනිත් ස්පෝර්ට්ස් වලට ගියේ නැත්තේ මොකද 9S බලාපොරොත්තු වෙන්නේ කරා 9S ගන්න මේ හරි ඉතින් ඒ කවද්ද කොහොමද ෆස්ට් 15 ද රග්බි ටීම් එකේ අවුරුද්ද දැක්කේ නෑ බැලුවේ නෑ සූර්ය කොහොමද අන්තිමට ඌට chance එකක් හම්බ වෙනවා. ඒ හම්බෙච්ච chance එකෙන් කොහමද උපරිම ප්‍රයෝජනය ගත්තේ? ඔව් මම මුලින්ම වල chance එක දුන්නේ මේ හිෂාම් ආබ්ඩින් කෝච් තමයි. අපි ඉස්කෝලේ එතකොට first 15 කර කර හිටියා. මුලින්ම මේ under 17 සෙල්ලම් කරා ඉස්කෝලේට. ඒ සෙල්ලම් කරනවා දැකලා තමයි කෝච් මට මේ chance එක දුන්නේ first 15 7 වලට. ඒකෙන් පස්සේ 2006 bench එකට එනවා 15 වලට යනවා. ඊට පස්සේ 2007 ඉඳලා අවුරුදු දෙකක් එක දිගට සෙල්ලම් කරා. හරි ඉතින් ස්කූල් ලයිෆ් එකේ ෆස්ට් මැච් එක ගැන කතා කරොත් ෆස්ට් 15 රග්බි මැච් එක. කාද්ද තිබ්බේ කාත් එක්ක තිබ්බේ මතකයිද? මතකයි පොඩි මතකයක් තියෙනවා ෆස්ට් මැච් දෙ කියලා නම් මතක නැහැ වෙස්ලි එක්ක තිබ්බේ. ඒ කියන්නේ 2007 මං හිතන්නේ මං ස්ටාර්ට් කරපු මැච් එක 2007 වෙස්ලි එක්ක හවුලෝ ග්‍රවුන්ඩ් එකේ. ඒක තමයි මට මතක. දැන් ෆස්ට් 15 ස්කූල් රග්බි කරිය එකේ අමතක නොවනම සිදුවීමක් ගැන කිව්වොත් සෙවන්සල් එකක් තියෙනවා මේ සිංග සෙවන්ස් 2018 අපි සෙමි ෆයිනල් තිබුණේ අපේ සෙන්ට් පීටර්ස් කොලෙජ් එක අපිට ඒකේ මේ අපි මම ඒ පොයින්ට්ස් ඔක්කොම එක සමාන වගේ තිබුණේ මං හිතන් හිටියනට මැච් එකේ අපි ලීඩින් කියලා. අපි ට්‍රයි එක ස්කෝ කරාට පස්සේ මං හිතන් හිටි කන්වර්ට් කරත් නැතත් අපි මැච් එකේ දිරුම් කියලා මේ මං අන්ඩර් ද පොස්ට් වගේ තිබ්බ කන්වර්සේෂන් එකක් මිස් කරනවා. මිස් කරලා ඔවා මේ බෙන්ච් එක ළඟට මේ මැච් ඒනේ කොහොමද? ඔල thank you 9S කියලා. ඔව්. ඔව් මැච්. ඊට පස්සේ මොනවද උනේ? මේ බෙන්ච් එක ළඟට ආවම කෝච් මේ කෝච් හිටියේ
නවාස් අයියයි බන්දුලයියයි ආනවා මේ මොකද කරේ ශ්‍රීනාත් මොකද කරේ කියලා ආනවා මොකද දිනුන්න මැච් එක කියලා නෑ නෑ මැච් එක දිනුන්න මැච් එක ඩ්‍රෝද එක්ස්ට්‍රා ටයිම් යනවා කියලා කිව්වා ඒක තමයි ඉතින් අමතක වෙන සිද්ධියක් අයියෝ හරි ඒ ඒ ඒ ඒ වගේ මතකයන් තියෙද්දි අමතක අමතක කරන්න බැරි ට්‍රයි එකක් තියෙනවාද එහෙම ස්පෝට් එකකට තියපු ඒ ඒකෙම මම තිබ්බේ නෑ නමුත් ඒ ඒ මැච් එකේම මේ වා තිබ්බ ට්‍රයි එකක් මම තිබ්බ ට්‍රයි එකක් මතක නොවන ට්‍රයි එක ස්කෝලේ යන කාලේ ඒ ෆයිනල් එකක ඒ මේ සිංගල් සෙවන්ස් ෆයිනල් එකේ මම මේ ට්‍රයි එකක් ගියා කිංග්ස්වුඩ් එක තියෙද්දි ඒ කියන්නේ යාලා ලීඩින් හිටියේ එතකොට ඒ ට්‍රයි එකෙන් පස්සේ තමයි අපි ඉස්සරහට ආවේ ඉතින් මං හිතනවා ඒක උදව් වෙන්න ද අපිට කළාද නැත්තම් ඔව් ස්ටෙප් කළා ස්ටෙප් කළා මේ ස්ටෙප් කළා තමයි හරි හරි ඊට පස්සේ මම දැන් ස්කෝලේ අවුට් වෙලා ශ්‍රී ලංකා අන්ඩර් 19 chance එක ගන්න හම්බුණාද නැත්තම් කෙලින්ම ක්ලබ් වලට ගියාද නෑ ශ්‍රී ලංකා ස්කූල්ස් ගියා ස්කූල්ස් 2018 අපි ගියා ස්කූල්ස් අපි ස්කෝලෙන් 6 දෙනෙක් සිලෙක්ට් වුණා ඒ අවුරුද්ද ඒ එක්ස්පීරියන්ස් එක ගැන පොඩ්ඩක් කතා කරමු ශ්‍රී ලංකා ස්කූල් අපි ගියේ කොරියා වල ගියේ ගොඩාක් ගොඩාක් ඉනාවෙන් පේනවා මොනාරි මොනාරි වැඩක් කරලා ඔව් ගොඩාක් මාංශ යන්න බැරි මොනාරි ගන්න කරලා නෑ 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 අපි දියතලාවේම ගෙනිල්ලා එනට මාංශ වුණා ඉතින් මේ කොමාරි ගිහිල්ලා ටුවර් එක ගිහිල්ලා අපි කොරියා වලින් බැස්සට පස්සේ අපි ඉතින් කොරියා දැකලා තින්නේ ලස්සන ලොකු රටක් නේ ඉතින් අපි දැන් ෆ්ලයිට් එකිනුත් බෑලා බස් එක යනකොට ලොකු ලොකු ලයිට් දාපු බිල්ඩින් මැදින් යන අපි ඉතින් එන සතුට වුණා මේ සා නියමයි සිටි එක ෂොපින් පාරක් යන්න පුළුවන් හොඳයි හොඳයි කී කීතේ දිටි තෝරාම අපි පැයක් කමාරක් විතර ගියා බස් එකේ ගිහිල්ලා මේ අපි හිටපු හොටෙල් එකේ උදේ නැගිටලා මං ජනේලේ අරලා බලනකොට තනිකර මේ කාන්තාරයක් වගේ ලොකු කුඹුරක් ඒකේ කියන්නේ පිදුරු ගොඩ ගහලා තිබ්බේ තනිකර මොකද මේ කොහෙටද ගෙනත් දාලා තින්නේ කියලා ෂොපින් දියා මුල් කරගන්න එළවලු කඩයි පළතුරු කඩයි තිබ්බා කොරියා වල ගමකට තමයි ගිහින් දාලා තින්නේ ටූර්නමන්ට් එකට අයියෝ හරි හරි ඊට පස්සේ දැන් ශ්‍රී ලංකා අන්ඩර් 19 උත් ගාලා සූරි හොඳටම මම දැන් එක්ස්පීරියන්ස් ගත්තා ස්කෝලේ යන කාලේ මම දැන් උපරින්ම ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් හැම යම්ම ගත්තා සූරි හරිනේ ඔව් ඔව් ස්කෝලේ කාලේ ඔව් හරි ඊට පස්සේ ගන්න පුළුවන් හැම යම්ම කරා ඔව් නයිනේස් උත් ගත්තා රගත් ගැහුවා කොරියාත් ගියා ඊට පස්සේ මොනවද උනේ ඊට පස්සේ මම දැන් ක්ලබ් ක්ලබ් එකකට ජොයින් වුණා ওই ක්ලබ් එකේද කවද්ද කොහොමද ෆස්ට් ටෝර්නමන්ට් එක ඒ ගැන පොඩ්ඩක් අපිට කතා කරමු 2009 CR ක්ලබ් එකට තමයි මම ජොයින් වුනේ මුලින්ම ජොයින් වෙලා එතකොට ඒකේ ටීම් එකේ මීඩියා මං හිතන්නේ මම යනකොට ස්ක්‍රම් ආෆ්ලා හතරක් ඉදිරිය හිටියා ඒනොට මම ෆස්ට් මැච් එකට මාව සිලෙක්ට් වුණා බෙන්ච් එකේ හිටියේ ඉතින් ඒ 2009 පටන් ගත්ත යාපෝස් මැච් එකේ ඉඳලා ඉතින් අද වෙනකම්ත් ගානවා තාම ඒ ගාලෙත් සූරි මම හිතන්නේ කෙට්ටුනේ පොඩි චූටි දැන් තව පොඩ ඇඟ දාලා අත්තලයි කිලෝ වංගි දන්නේ 60ක් ඉන්නේ 60ක් හරි 59ක් හැබැයි ඒ සූරි තාම ක්ලබ් ගාන අවුරුදු දැන් කීයද අවුරුදු 11ක් සූරි 11යි ක්ලබ් සීන් එකේ නේ හරි දැන් CR එකට ජොයින් වුණා ඊට පස්සේ කොහොමද දැන් කැන්ඩි වලට ස්ටෙප් බයි ස්ටෙප් ආවේ CR එකේ මම ගමන පොඩ්ඩක් කියවුවා 2009 ඉඳලා 2011 වෙනකන් CR එකේ හිටියා ඊට පස්සේ මං يعني මං CR එකේ එක දිගට කන්ටිනියුස්ලි අවුරුදු කවුරුද්දේ ගෙවුවේ අනිත් ඔක්කොම මම බෙන්ච් එකේ ඉඳලා තමයි ආවේ ඉතින් මට සමහර වෙලාවට හිතුණා මේ අසාධාරණයක් වෙනවද දන්නේ නැහැ කියලා ඉතින් මේ මං ක්ලබ් එකකට යන්න ඔයෝ ඉන්නකොට අප් කන්ටි ලයන්ස් ක්ලබ් එක දානවා කියලා මට එන්න කිව්වා ඉතින් මම ඒකට ගියා ඒක මං හිතනවා ලොකු වෙනසක් වුණා මොකද මට එක දිගට ශ්‍රී ලංකා නම්බුනේ ක්ලබ් එකේ ඒකෙන් පස්සේ මගේ කියන්නේ රග්බි කැරියර් එක හොඳ දැනකට ආව කියලා හිතනවා සවුරුදු දෙකක් අනිවාර්යයෙන්ම කන්ටිලයන්ස් අප් කන්ටිලයන්ස් ඉස්සල්ලාදී අර සෙවන් ස්ුනමන්ට් එක මතකයි නේ සූරි ඔයගලන් කප් එක ඔව් මතන ඒකෙන් තමයි ඔක්කොමලා දැනගත්තේ ශ්‍රීනාත් සූරිය බණ්ඩාර කියන්නේ තවල කියලා ඔව් මාත් හිතනවා මොකද අපි ඒක දින්නේ මේ තනිකර ටීම් එෆර්ට් එක කියන්නේ තනිකරම කවුරුත් අපි ඒ වෙනකොට හිටියේ නැ ලොකු එක්ස්පීරියන්ස් තියෙන අය රදිකයි අයයි සෙල්ලම් අයයි අරෙන්න මේ
හොඳට රග ගහලා තිබුණා අපේ ටීම් එක හිටියේ නැහැ. එතකොට මං කියතන්නේ දැන් කවිඳු පෙරේරා, සසාන් මොහොමඩ් එයාලගේත් ෆස්ට් ක්ලබ් සෙවන්ස් ටූර්නමන්ට් එක තමයි ඒක. ඉතින් නයිජල් හිටියනේ මම හිතන්නේ ඒ ටීම් එකේ. නයිජල් හිටියා. නයිජල් හිටියා. ඉතින් අපි මේ ටීම් එෆර්ට් එකෙන් තමයි තනි කර දින්නේ. ඉතින් ඒක අවදාකත් අමතක වෙන්නේ අපි. ඊට පස්සේ දැන් CR ගහලා අසාධාරණයක් වෙනවා කියලා හිතාගෙන අප් කන්ට්‍රි ලයන්ස් ගියා. අප් කන්ට්‍රි ලයන්ස් ඉඳලා එලිම කැන්ඩිද නෑ නේවි අවුරුද්දක් සෙල්ලම් කරා. නේවි ස්පෝර්ට්ස් ක්ලබ් එකට ජොයින් වුණා. ඒක එක සීසන් නෑ මං ගැව්වේ. ඒකේ සීසන් එකේ මං හිතන්නේ මැච් 4ක් හරි 5ක් හරි තමයි ගැව්වේ. ඉන්ජරියක් ඉඳන් මට ශ්‍රී ලංකාවට බැවුණා සීසන් එක හරියට. ඒකේ ඒ සීසන් එකෙන් පස්සෙ මං කෙලින්ම කැන්ඩි ජොයින් වුණා. හැබැයි මං හිතන්නේ ඒ නේවි ආපු සීසන් එකේ චැම්ප්ස් නානේ ලීග් 2014. නෑ නෑ ඒකේ අපි චැම්ප්ස් නෙමෙයි කැන්ඩි චැම්ප්ස්. ඊට පස්සේ කැන්ඩි දැන් කොළඹ ජීවිත කාලෙම කොළඹ වල රග්බි ගහලා කැන්ඩි වලට ගියාට පස්සේ එතන තිබ්බ අර වෙනසට කොහොමද මේ ඇඩැප්ට් උනේ? මොකද වුනේ මොකද? දැන් කොළඹ වල ඉස්කෝලේ කාලේ ක්ලබ් රග්බි කරියේ කියලා දැන් ජීවිත කාලෙම කොළඹ වල ගැහුවේ රග්බි. කැන්ඩි වල ගිහිල්ලා එකපාරට මේ චේන්ජ් එකට කොහොමද මේ ඇඩැප්ට් උනේ? කොහොමද ඒකට සෙට් උනේ? එහෙම චේන්ජ් එකක් තිබ්බද? ඔව් ලොකු ලොකු වෙනසක් තියෙනවා කැන්ඩි වල. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මේ මම ගොඩක් මගේ යාළුවන්ටත් කිව්වේ ගියාට පස්සේ මේ ලොකු වෙනසක් තියෙනවා කැන්ඩි වලයි කොළඹ වලයි. ෆෑන්ස් ලගේ ඉඳලම තියෙනවා. ඉතින් මේ ඒ කියන්නේ අපි ප්‍රැක්ටිසස් කරන එක ෆුල් ප්‍රොෆෙෂනල් කැන්ඩි වල. ඉතින් يعني එක දවසක්වත් එක විනාඩියක්වත් මිස් කරගන්න බෑ. ඒක මුල ඉඳලම ඒ පැත්ත අපි බලා ගන්න ඕනේ. නැත්තම් මාර අමාරුයි ටීම් එකකට බවා එන්න. يعني අපි කොච්චර හොඳට ශ්‍රී ලංකා ගැහුවත් කොච්චර හොඳට මර්කන්ටයිල් මුකුත් ගැහුවත් වැඩක් නැහැ. අපි මේ වෙලේ ප්‍රැක්ටිස් කරොත් තමයි කැන්ඩි ටීම් එකට chance එකක් හම්බෙන්නේ. ඉතින් ඒ වෙන ෆෑන්ස් ලා වුණත් හොඳට රග තේරෙනවා. කෙලිම හුන්ට කියනවා. ඕ නාද මල්ලි කරන්න කියලා. අපි පේනවනේ. රබ ගහ පැත්තේ අනිත් පැත්තේ අපිටත් ඇහෙනවා. හරි දැන් ඉල්ලංගල්ල තියෙන හැම ටීම් එකකින් දැන් නේවි, CR, අප්කන් රිලයන්ස්, කැන්ඩි. ඒ ටීම්ස් අතරින් ඔයා ශ්‍රී ලංකා කරලා තියෙන ආසම සහ ඔයාගේ ඔයා හිතන විදියට හොඳම ටීම් එක තිබ්බේ කාටද? කැන්ඩි වලටද නැත්නම් නේවි වලටද? CR ද? හොඳම ටීම් එක තිබ්බේ කැන්ඩි වලට. ඒක වෙනසක්ම නැහැ. ඒ කැන්ඩි වල තමයි. 2000 ඔයා ශ්‍රී ලංකාවේ තියෙන ඔව් මං ගිය ජොයින් වුණ අවුරුද්ද ඉඳලා අද වෙනකනොත් මං සෙල්ලම් කරපු ES වලින් හොඳම ටීම්ස් ඉඳලා තින්නේ කැන්ඩි වල. ෆුල් බැලන්ස් ටීම් එක ඒක. හරි. ඊට පස්සේ දැන් ක්ලබ්ස් ගැන කතා කරා. ක්ලබ් ගහලා තින ක්ලබ් ගහලා ඒ ගත එක්ස්පීරියන්ස් එකෙන් සූරි නැෂනල් කැප් එකක් දිනා ගන්නවා. ෆස්ට් ටයිම් ශ්‍රී ලංකා ප්ලේ කරන්න. කොයි අවුරුද්දද කොහොමද ඒක උනේ? ඒ කියන්නේ ඒ මතකයේ පොඩ්ඩක් කවර කිව්වොත් සෙවන්ස් නම් මම 2010 මුලින්ම සෙල්ලම් කරේ. 2010 නැෂනල්ස් ෆස්ට් ටූර්නමන්ට් එකුණේ මගේ කොමන්වෙල්ත් ගේම්ස් එකක් ඉන්දියාවලට. ඒක ඇත්තනම කියනවා නම් මේ අපි ස්කොඩ් එකේ හිටියා. ස්කොඩ් එකේ කොහොම අපි කොට්නායක ප්‍රැක්ටිසස් කරේ. ඉතින් මේ කලින් ටූර්නමන්ට්ස් දෙක ගිය ප්ලේයර්ස්ලා 4 දෙනෙක් එළියට ගිය මේ ආවේ නැහැ ප්‍රැක්ටිසස්. ඒ ආපු නැති චාන්ස් එකකට තමයි මට හම්බුනේ මේ රිප්‍රසන්ට් කරන්න. ඉතින් මං ඒ හම්බුන චාන්ස් එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගත්තා. මේ අද වෙනකම් මේ මෙහෙම පර්ෆෝම් කරන්න. I think then 2010 දී first time ශ්‍රී ලංකා නැෂනල් කිට් එක අම්බෙද්දි කොහොමද දැනුනේ? කොහොමද දැනිච්ච සතුට? මොනවාද හිතුනේ ඒ වෙලාවේ? ගොඩාක් සතුටු වුණා. මොකද 2000 يعني ඒ ටූර්නමන්ට් එකට කලින් තිබුණු ටූර්නමන්ට්වලටත් මාව ඩ්‍රොප් වුණා මං ස්කොඩ් එකේ ඉඳලා. ඉතින් ගොඩක් දුක් වෙලා හිටියේ මේ ටීම් මේන් ඩ්‍රොප් වුණ එක ගැන. මේ ගොඩක් මාන්සුනා. ඉතින් ඊට පස්සේ මුලින්ම ජර්සි අඳිනවා ගොඩක් සතුටු වුණා. මේ අනිවාර්යෙන් මොනාරි හොඳම දෙයක් රටට කරනවා කියලා බලාපොරොත්තුවක් ඇතිව තමයි ජර්සි ඇන්දේ. ඉතින් ගොඩක් සතුටු වෙනවා. කාටද මේ ජර්සි හම්බෙලා කාටද මුලින්ම කෝල් කරේ? ගර්ල්ෆ්‍රෙන්ඩ්ද අම්මටද? එහෙම ගෝල් එකක් ගත්තේ නැහැ. ගෙදරට
හරි එහෙම කෝල් 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 එක අරන් තිබ්බනම් කාටද ගන්නේ අම්මටද ගර්ල් ෆ්‍රෙන්ඩ්ද අම්මල අම්මල අම්මට දාගන්න ඕ දැන් ඉතින් ගෙදර ඉන්න ඉබයි පරිස්සමෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කිව්වොත් අහු වෙනවා හරි දැන් 2010 ඉඳන් අද වෙනකම්ම තාම මම දැන් ශ්‍රී ලංකා 7 ස්කොඩ් එකේ දිගටම ගහනවා 15 ගැන කතා කරලා සූරි ඒ පැත්තෙන් කොහමද උපරිමයෙන්ම ගිහිල්ලා තියෙන දක්ෂතා මන් 2010 2012 15 ඒසියා ෆයිනෑෂන් සෙල්ලම් කරා ඊට පස්සේ 2014 ෆයිනෑෂන් කරා ඊට පස්සේ මම මේ 15 ප්‍රැක්ටිසස් වල මාස් කොඩේට සිලෙක්ට් වුණොත් මම කමිටි එකට කිව්වා මේ මං 7 සිතරක් පොඩ්ඩක් සෙල්ලම් කරන්නම් 15 සලින් මේ නැෂනල් 15 සලින් අයින් වෙලා කියලා. ඉතින් මට යාලත් ඒ වෙනකොට හිටපු ප්‍රෙසිඩන්ට්ලා උදව් කරා. ඒකට මේ යාලා කිව්වා ඒක හොඳයි ගත්ත තීරණය කියලා. ඉතින් මේ මම ගොඩක් ફોકસ කරේ නැෂනල් වල 7 පැත්ත තමයි. ස්පෙෂලායිස් වෙන්නවා වගේ. ඒකත් මම දන්නේ ගොඩක් දියුණු රටවල වල එහෙම තමයි වෙන්නේ. ඕල් බ්ලැක්ස් වලත් 7 ගහන්නේ ඒ 7 ස්පෙෂලායිස් වෙච්ච කට්ටිය. මේ සූරි මොකද මයිදානි අනිත් රටවල් වලත් එහෙමම තමයි වෙන්නේ මොකද 7ස් ගහන්නේ ඒ 7ස් වලටම ස්පෙෂලායිස් වෙච්ච කට්ටිය කියලා තමයි මං කිව්වේ ඔව් ඒ වුණා මම ගොඩක් ඒ තීරණය ගන්න හේතුව මේ අපේ සීසන් එකේ අපිට රෙස්ට් එකක් නැහැ ඇත්තටම හරියටම කියන්නේ 15ස් ලීග් එක ඉවර වෙනකොටම පටන් ගන්නවා මේ ඒෂියා ෆයිනෑෂන් ඉතින් ඒක ඉවර වෙනකොටම පටන් ගන්නවා අමර්කන් ටයිල් ඉතින් අවුරුද්ද පුරා ගහනවා මට යතරතුර පොඩි පොඩි ඉන්ජරිස් තිබ්බයි 2012 13 14 ඉතින් රිකවර් කරන්න කාලයක් තියෙන්නේ හරියටම ෆයිනෑෂන් තියෙන කාලෙ ඉතින් ඉතින් ඒකට මම යනවා 100% යන්න ඕනේ ඉතින් ඒකින්ද මම ඒක සර්ප්‍රයිස් කරා මේ ඉස්සරහා තියෙන ඊළඟ අනිත් ටූර්නමන්ට් ශ්‍රී ලංකා හරි ඉන්ජරිස් ගැනම කතා කරද්දි මම දන්නේ සූරිට සූරිගේ රග්බි කැරියරේ ඉන්ජරිස් ගොඩ ගොඩකට මූණ පාන්න වෙලා දිනවා මේ ඒ ඉන්ජරිස් අතරි මම දන්නේ අමාරුම ඉන්ජරි කෝයි මදනි 2017 කොළඹෝන් එක ඉන්ජර් උනේ ශ්‍රී ලංකා ඒෂියා සොන්තුද නේ ඔව් ඔල් වෙලා තියෙන ලොකු මේකට වෙලා තියෙන එක තමයි බෝන් එක බෝන් එක කැඩුනා මේ කොළඹෝන් එක කැඩුනා ඒක තමයි ලොකුම වෙලා එහෙකට තියෙන්නේ අනිත් ඒවා නම් එහෙම ලොකු ඉන්ජරිස් නෙමෙයි වුණාට අර පොඩි පොඩි ඒවා ඉතින් ලොකු වෙන්න කලින් ටක් ගාලා හොඳ කරගත්තා අනිවාර්යෙන් අනිවාර්යෙන් දැන් ගිහිල්ලා තියෙන නැෂනල් ටුවර්ස් වලින් නැෂනල් ටුර්නමන්ට්ස් වලින් ඌරිට අමතක වෙන්නෙම නැත්තේ කොයි ටුව එකද? ඇයි අමතක වෙන්නේ නැත්තේ ඒක? අමතක වෙන්න කියන්නේ පර්ෆෝමන්ස් අපි ගාරක් වි පැත්තෙන්ද හැම දෙයක්ම ෆන් එක පැත්තෙන් ටීම් එක පැත්තෙන් ටීම් මේට්ස්ලා පැත්තෙන් පර්ෆෝමන්ස් පැත්තෙන් අපි අපි ඒෂියා ඒෂියා නම් 2013 අපි මේ ඒෂියා නම්බර් 3 වෙනවා ෆස්ට් ටයිම් මේ මං හිතන්නේ 7 හිස්ට්‍රි වල ෆස්ට් ටයිම් වෙන්නේ අපි ඒ නම්බර් 3 වෙන මේ ඊයේ එකේ අපි ෆස්ට් ටූර්නමන්ට් එකට යනවා තායිලන්ඩ් ඒක ඒ ටූර්නමන්ට් එකට අපි යනකොටම අපිට මේ ෆාසිල් තමයි කැප්ටන් කරේ එතකොට අපි එක්ක ප්‍රදීප් ලියනගේ සාලිය කුමාර අදිත් සාරංග දිනුස දතුරංග ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර්ස් ලේටියා ඒ වෙනකොට අපි යම් ප්ලේයර්ස් විදිහට සෙල්ලම් කරේ ඉතින් මේ ආසිල් ලයියා ඒ ඔක්කොම සාලියයිල කතා වුණේ කොමාරි අපි මේකේ නම්බර් 3 වෙමු කියලා ඉතින් ඒක හොඳට මතකයි අපි ඒ ටාගට් එකේ ඒ දවස්වල අපිට ලොකු දෙයක් ඒක ලොකු දෙයක් මේ දැන් වගේ නෙමෙයි ඉතින් ඒ ඒ ටූර්නමන්ට් එක අපි දිනලා ඒ ටූර්නමන්ට් එක අපි ඇචීව්මන්ට් එක ගත්තා මාර සතුටක් ආවා ඉතින් ඒක තමයි මට තියෙන අමතක නොවන ටූර්නමන්ට් එක හරි දැන් අපි කතා කරා අමතක නොනම ටූර්නමන්ට් එක ගැන දැන් ඔයාලට චාන්ස් එකක් තිබ්බොත් මේ ටූර්නමන්ට් එක මට මගේ මතකෙන් අයින් කරලා දානවා කියලා කොයි එකද අමතක කරන්නේ ඒක තමයි මේ අපි රට හොඳයි ගිය එන්ජොයිමන්ට් හොඳයි වුණාට රග්බි පැත්තෙන් නම් මේ අපි ගියා මොනාකෝ 7ස් කියලා එකක් ඔලිම්පික් ක්වොලිෆයි එකකට ඒක තමයි මගේ පර්ෆෝමන්ස් අතින් මං හිතන්නේ ඔය අවුරුද්දද ගොඩක් මදි ඉතින් ඒකට 2016 16 හරි 15 හරි 15 ඔව් 16 16 15ද ඔව් 15 15ද ඒක තමයි මේ මං ආ කියන්නේ අමතක කරනවා නම් අමතක කරන්නේ ඒ ටූර්නමන්ට් එක තමයි ඒ පර්ෆෝමන්ස් මදි වුණාද මොනවාද වෙච්ච ප්‍රශ්න ඒ ටූර්නමන්ට් එක
ඔව් ඒකේ يعني ප්ලේ කෙනෙක් විදිහට මට කාලෙ මදි වුණා يعني ටෝර්නමන්ට් එකකට දැන් يعني අපි රෙඩි වෙනවනේ ඉතින් අපි ෆිට්නස් කරගෙන ඒ 7s වලට අදාළ දේවල් කරගෙන ඉතින් එහෙම කාලෙත් අඩු වුණා ඉතින් excuses දීලා වැඩක් නැහැ performance විදිහට මම ගොඩක් අඩු වුණා ටෝර්නමන්ට් එකක් තමයි ඒ ක්වොලිෆයි එක හරි දැන් අපි කතා කරා ඔයාගේ ස්කූල් ලයිෆ් එකේ රග්බි තිබ්බ අමතක නෝනම ට්‍රයි එක ඒ ස්කූල් රග්බි එකේ නැෂනල් රග්බි කැරියකේ කොයි ට්‍රයි එකද අමතක වෙන්නේම නැත් නැෂනල් කැරියකේ ට්‍රයිස් ගොඩක් තියෙනවා හැම එකක් කියලා නැහැ ඉතින් මටත් එනවා ට්‍රයිස් ගොඩාක් ඔලුවට නැෂනල් කැරියකේ මේ එකක් තියෙනවා මොකද්ද මගේ ෆස්ට් ටුවර් එක මං කිව්වේ අර කොමන්වෙල්ත් ගේම්ස් වල මේ ඉංග්ලන්ඩ් ඉංග්ලන්ඩ් වලට මං ට්‍රයි එකක් ස්කෝ කරනවා ඒක මගේ මුළු 7s කැරිය එකේම ෆස්ට් ට්‍රයි එක හින්දා ඉතින් ඒක අමතක වෙන්නේ නැහැ කවදාවත් ඒක තමයි මං හිතන්නේ හොඳම එක හරි හරි දැන් කතා කරොත් සූරිගේ නැෂනල් නෑ සූරිගේ රග්බි කැරිය එකේ ලොකුම හම්බෙච්ච achievement එක සූරි හිතන හැටියට ලොකුම achievement එක ඔව් ගියා 2017 ශ්‍රී ලංකා කැප්ටන් උත් කරා 7s මේ වගේ මන්ද ලොකුම achievement එක මොනවාද සූරි මම 2015 කැන්ඩි ජොයින් වෙලා මේ ලීග් එක දිනනවා ඉතින් මගේ රග්බි කැරිය එකේ මම ස්කූල්වත් ලීග් එකක් දිනලා තිබුණ නැහැ ඉතින් ඒ 2015 මම ඒ ලීග් එක චැම්පියන් වුණා මට මාර සතුටක් ආවා මට මොකද يعني මගේ රග්බි කැරිය එකේ මම උස්සලා නැත්තම් කප් එකක් ලීග් එකේ ඒක තමයි තිබුණේ ඉතින් මම ඒක ඉස්සුව ඒක දින්නාම මට ගොඩක් සතුටු වුණා ඒක තමයි මගේ ලොකු achievement එකක් ඒක ඒ කැප්ටන් කරපු එක නේද ඒක තියනවා තියන ඒක ඒක තියනවා ඉතින් අර මේ ගොඩක් ඉතින් සතුටු වුණ දෙයක් يعني ගොඩක් මහන්සියලා ලැබුණ දෙයක් වගේ තමයි මට කප් එක දෙනුනේ ඉතින් ඒ ගැන සතුටු වෙනවා අනිවාර්යෙන්ම අනිත් දේ තමයි සූරි දැන් මම දන්නේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා රග්බි ප්ලේස් එක ගත්තොත් ඒෂියා ගේම්ස් රග්බි 7s ක්‍රීඩා කරලා ලයික් ටුර්නමන්ට්ස් තුනකට ක්‍රීඩා කරලා තියෙන ප්ලේස් ලා ගොඩක් අඩුයි සූරි ඒකෙන් එක්කෙනෙක් ඔව් ඉතින් ඒ ටුර්නමන්ට් එක ගැන කතා කරොත් ඒ මේ ඒෂියන් ගේම්ස් වල හම්බෙලා තියෙන ලොකුම ජයග්‍රහණය සහ ලොකුම මම හිතන්නේ පසුතැවිල්ල ගැන කතා කරොත් ඔව් ජයග්‍රහණ වල පසුතැවිලි තමයි තියෙන්නේ මේ මොකද අපි දැන් ඒෂියා ගේම්ස් දෙකක අපිට මෙඩල් එකක් මිස් වුණා ඉතින් මේ අවුරුද්දේ අපිට අපි හිතුවෙත් නැති සෙමි ෆයිනල් එකකදී මේ අපිට මං හිතන්නේ අපේ හිස්ට්‍රි තිබුණු හොඳම චාන්ස් එක ජපෑන්ට බීට් කරන්න ඉතින් ඒක අපිට ඒක මිස් වුණා ඒක තමයි පසුතැවිල්ලේට දීන්නේ ඉතින් හොඳ මතකයකට දීන්නම් අපි අර 2014 ඒෂියන් ගේම්ස් වලදී අපි මේ අපි දිනනවා වාටර් ෆයිනල් එකක් මං හිතන්නේ චයිනා එක්ක ඒකෙන් තමයි අපි සිලෙක්ට් වෙන්නේ මේ බ්‍රොන්ස් මෙඩල් මැච් එකකට අගේන්ස් කොරියා ඉතින් මේ මැච් එක දිනපු එක ගැන ගොඩක් මතකයි මං හිතන්නේ මිතුන් තමයි මිත්ත තමයි ට්‍රයි එක දියන්නෙත් ඒ අගේන්ස් චයිනා මැච් එකේ මේ ඒ ගැන සතුටු වෙනවා ඒ දවස්වල එනකොට ඉතින් ඒෂියන් ගේම්ස් කතා කරොත් මෙඩලයක් නැති එක ගැන දුක් වෙනවා ඔව් ඒෂියන් ගේම්ස් තුනක් ගහලා මෙඩල් එකක් නැහැ කියන්නේ පොඩ්ඩක් පස්සෙවිල්ලට යන කාරණාවක් සූරි හිතනවාද තව අනිත් එන ඒෂියන් ගේම්ස් එකට සූරි ඉඳී කියලා අතර කර ගන්න පුළුවන් වෙයිද බලමු බලමු මොනා හරි කරන්න ඕනේ අනිත් එක තමයි මේ මිත්තා ගැන කතා කරද්දි සූරි හිතෙන හැටියට හොඳම ස්ටම් ඔෆ් කවද සූරිද මිත්තාද මිත්තා 7 ස්ක්‍රම් ඔෆ්ද මොනවාද 15ද 15 සරි 15ස් නම් 15ස් මං හිතන්නේ 7ස් ස්ක්‍රම් ඔෆ් මිත්තා හොඳයි බොරු බොරු වා වාට කියන්න බෑනේ මම කියලා නෑ ඉතින් අපි දෙන්නගේම වෙනස් වෙනස් දේවල් තියෙනවා ඉතින් මං එයාව දකින්න ගොඩක් ස්ක්‍රම් ඔෆ් කෙනෙක් විදිහට ෆ්ලයි ඔෆ් වගේ එකක් තමයි මිත්තට හොඳ මොකද
මිත්ත ගොඩක් සෙල්ලම් කරලා ඇත්තේ මං හිතන්නේ ෆ්ලයි ආෆ් වෙන්නේ ස්ක්‍රම් ආෆ් මං කැමති මිත්ත ෆ්ලයි ආෆ් ගන්නවා සූරිත් ගැව්වේ ෆ්ලයි ආෆ් මේ පාර සීසන් එකේ ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද ස්ක්‍රම් ආෆ් ඉඳන් ෆ්ලයි ආෆ් ගැව්වේ ඇන්ඩි වලට මේ පාර මතකත් නැද්ද නෑනේ ඒක හොඳයි මේ මං කලින් සෙල්ලම් කරලා දිනා ෆ්ලයි ආෆ් අප් කන්ට්‍රියෙම ෆ්ලයි ආෆ් සෙල්ලම් කරේ ඒ තවුරුදු හතරකට විතර පස්සේ තමයි මේ කැන්ඩි වලින් ආයේ ෆ්ලයි ආෆ් ගහන්න කියලා මට කිව්වා ඉතින් මා තාසුණා ගමන්නේ මේ කරලා බලමු කියලා ඉතින් ගොඩාක් අය සපෝට් කරා ෆාසිල්ලේම ගොඩාක් සපෝට් කරා ප්ලේයර්ස්ලත් ගොඩාක් සපෝට් කරා තරින්ද ලවායෙම තමයි සෙන්ටර් සිටියේ මට ඉතින් ඌරයිවා වාස නෝමල් සෙල්ලම් කරනදී කරන්න කියලා ඉතින් සපෝට් එක දුන්නා යාලත් මට අනිවාර්යෙන් අනිවාර්යෙන් දැන් පොඩ්ඩක් සීරියස් ටැග් ගැන කතා කරොත් සූරි දැන් ඔයා කිව්වා වගේ ඒෂියන් ගේම්ස් තුනක් ගහලා තියෙනවා හැබැයි මෙඩල් එකක් නැහැ ඔයා හිතන විදිහට ඇයි ශ්‍රී ලංකාවේ මොනවාද ප්‍රශ්නේ එහෙම වෙන්න ගොඩාක්ම ප්‍රශ්නේ තියෙන්නේ මම කියන්නේ මන් දකින්න විදිහට අපි දැන් 2000 අපිට 14 ඉඳලා මේ ප්‍රශ්නේ ඉන්නවා 2014 අපිට මේ අපි ඒ ටූර්නමන්ට් එකට යනකොට අපිට කෝච් කෙනෙක් හිටියේ නැහැ ඇත්තම කියනවනේ අපිට කෝච් කෙනෙක් නැති වුණා ඒ ටූර්නමන්ට් එකට මං හිතන්නේ මට හරියටම මතක නැහැ සතියක් හරි දෙකක් හරි යනකොට කෝච් කෙනෙක් නැති වුණා දැන් ගිය අවුරුද්දේ අපිට ඒ අතින් බලනකොට මේ ගිය සැරේ ඒෂියන් ගේම්ස් වල කෝච් ලගේ එහෙම ප්‍රශ්න මුකුත් නැහැ ඒක හොඳයි නමුත් අර අපි ඒ ටූර්නමන්ට් එකට පොඩ්ඩක් වෙනස් විදියට ප්‍රෙපෙයා වෙන්න ඕනේ මං දකින්න විදියට මොකද තව ස්කොඩ් එක ලොකු වෙන්න ඕනේ තව ප්ලේයර්ස්ලා ඉන්න ඕනේ අපේ හිටිය ප්ලේයර්ස්ලා 20ක් ඉදිරියේ හිටියේ ඒ ප්ලේයර්ස්ලා 20 විතරමයි අපේ ස්කොඩ් එකේ හිටියේ ඉතින් මං දකින්නේ අපේ ස්කොඩ් එකට තව ප්ලේයර්ස්ලා එන්න ඕනේ අඩුම ගානේ 32ක් 30ක්වත් ඉන්න ඕනේ එතකොට තමයි අපිට හරි හරි ටීම් එකක් හරි 15 දෙනෙක් හදා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒ වගේම දැන් ඔයා හිතන හැටියට මේ අවුරුදු පුරාවල වලට ශ්‍රී ලංකා රග්බි ස්ටෑන්ඩඩ්ස් වලින් ඉහළට ගිහිල්ලාද නැත්නම් තාම එක තැනද නැත්නම් පල්ලෙහාට ගිහිල්ලාද අපි තම කියනවා අපි උඩට ගියා ස්ටෑන්ඩඩ් වලින් සෑහෙන උඩට ගියා අපි හිතපු නැති විදියට 2012 13 14 වගේ උඩට ගිහිලා දැන් අපි ආයේ එක මට්ටමක ඉන්නේ පල්ලෙහාට දැන් අපි ඉන්න එක ලෙවල් එක උඩට ගිහිල්ලත් නැහැ ඕ ඒ කියන්නේ පල්ලෙහාට මේ කියන්නේ එක ලෙවල් එකක ඉන්නේ හැබැයි දැන් ඒෂියා වල දින අනිත් රටවල් දැන් අපේ අපි අර උඩට ගිය ලෙවල් එක මේ ස්ටෑන්ඩඩ් එක අල්ලගෙන ඉන්නේ කියන්නේ මැලේසියා එහෙම මාර විදියට දැන් අනිවාර්යෙන්ම මා කියන්නේ දැන් යාලිස් ඉස්සරහට ගැහුවා එක. ඔව් යාලා. දැන් අපි ඉස්සර චයිනා මැලේසියා වගේ රටවල් වල එක්ක චයිනා එක්ක දැන් අපි ඉස්සර නිකන් ගේමක් නැහැ වගේ ගහන්නේ. දැන් අපිට පොඩ්ඩක් අමාරු වෙලා තියෙන චයිනා ඔව් මැලේසියා ෆිලිපීන්ස් වගේ රටවල් දැන් අපි වල්ලන් දෙන්නේ දැන් පස්සේ. ඔව් කියන්නේ අපි මුලින් ඉස්සරම අපි චයිනා ෆිලිපීන්ස් වලට වැරදුනා. නමුත් අපි ඊට පස්සේ අපි එයාලට සෙල්ලම් අපි එයාලා බීට් කරලා දිනවා මේ කියන්නේ එයාලට අපිට එයාලට ගහන්නවත් බැරි වෙන විදිහේ තත්ත්වයක අපි හිටියා. නමුත් දැන් එයාලා ආයේ අපිව පහු කරගෙන යන්න මේ පඩම් අරන් තිනවා. ඉතින් ඒක තමයි පොඩ්ඩ ප්‍රශ්නෙකටදී. ඉතින් ඒක හරි ගස්සන්න මොනවද කරන්න ඕනේ 15 සහ 7 සතින් දෙකෙන්ම සිස්ටම් එකක් හරියට හදාගන්නද නැත්නම් අපි සිස්ටම් එකක් තියනවාද මන් දකින්න විදිහට මේ ඔය අපි සිස්ටම් එකට වඩා ගොඩාක් ඔය අපි ලෙවල් එක උඩට එන්න හේතුව තමයි මේ සුපර් 7ස් කාල්ටන් 7ස් කියන ටූර්නමන්ට්ස් දෙක. මොකද මේ ඒ දෙකෙන් ලංකාවේ ප්ලේයර්ස්ලාට ලැබුණු මේ එක්ස්පෝෂර් එක එක්ස්පීරියන්ස් එක මං හිතන්නේ අපිට මේ ඒෂියන් ටූර්නමන්ට් එකකවත් හම්බෙනවා කියලා. කියන්නේ අපිට ඒ ෆොරින් ප්ලේයර්ස්ලා එයාලා ෆොරින් කෝචස්ලාගේ ඒවා ප්ලේයර්ස්ලා එක්ක සෙල්ලම් කරාම එක්ස්පීරියන්ස් ඒවා අපි ඒ ටූර්නමන්ට් එක සෙල්ලම් කළා. අපිට ඒෂියන් ටූර්නමන්ට් එකකට ගියාම අපිට තිබුණේ ටීම් එකක් විදියට ජෙල් වෙන එක විතරයි. ඉතින් පර්ෆෝමන්ස් අතින් අපි ඉන්ඩිවිජුවලි හැමෝම මාරම ලෙවල් එක මෙන්ටැලිටි ඔක්කොම තිබ්බා. ඉතින් දැන් අපි ඒ ටූර්නමන්ට්ස් නැති වෙනකොට වෙන්නේ ප්ලේයර්ස්ලා අපි හැමදාම ෆයිට් කරන්නේ මේ ලෝකල් ප්ලේයර්ස්ලා අතර. ඉතින් එතකොට අපේ පර්ෆෝමන්ස් අර ඒෂියන් ටූර්නමන්ට්ස් වගේ ගියාම උඩට එනවා අඩුයි. මං දකින්න ඒක තමයි ලොකු ප්‍රශ්නයකට තියෙන්නේ. ඉතින් ඒ වගේ ටූර්නමන්ට් එකක් සල්ලි නැතුව හරි කවන්නේ ඕගනයිස් කරන්න පුළුවන් නම් මේ ප්ලේයර්ස්ලාට ගොඩක් හේතු වෙනවා. මේ ගොඩක් වටිනවා ඒක. අනිවාර්යෙන් අනිවාර්යෙන්. අපි ඒ තමයි මතනේ ප්‍රශ්නේ ස්පොන්සර්ෂිප් සහ සල්ලි නැති එක. අපි ඒ ගැන කතා කරමු සූරි වෙන දවසක හම්බෙලා. මේ කොරෝනා එක කොහොමද ප්‍රශ්නේ? ඕ. හරි දැන් හරි රග්බි
පොඩ්ඩක් අපි අමතක කරලා දාලා රග්බි දැන් රග්බි වගේ කරියේක මතන්නේ යාලෝ හම්බෙලා ඇති කතා කරන්නත් බැරි තරම් යාලෝ හම්බෙලා ඇති ටීම් මේස්ලා රූම් මේස්ලා තින්දලා ඇති ඒ කට්ටියගෙන් ඔයා හිතන හැටියට ටුවර් එකක් යද්දි මේ වාතයක් නැතන් අනෝයින්ම එක්කෙනා කවුද වද දෙන එක්කෙනාද ඕ වදකාරයා කියන්නේ පරක් ලයින් වගේ කරන පොර නෑ දැන් කියමු ගොවත් එක්ක ටුවර් එකක් යද්දි බස් එකේ යද්දි ඔයාගේ එහා පැත්තේ ආවද වා මේ හිතන්නේ ඔයාලා එපා කියලා එහා පැත්තේ වද දෙයි කියලා හිතන්නේ කවුද එහෙම නම් කවුරුත් හිටියේ නෑ ඒ දවස්වල මුත්ත තමයි ඉතින් මුතු තමයි පොඩ්ඩක් ඉතින් මේ ඒ දවස්වල අපි වීලුවට කියන්නේ ඉතින් නානව කරන අඩුයි කියලා මුතු වෙන නානවෙම අඩුින්ද ඉතින් අපි වැඩි කැමති වුණ නෑ බයි මේ පාට මුතුගේ සැබෑ වෙනසක් ආවා 2016 වගේ ෂැම්පු සබන් ඔක්කොම අරන් ඉන්නත් ගත්ත මුතු ඊට කලින් නම් මුතු ගන්න දෙයක් නෑ අය ඒ වගේම කවුද වැඩියෙන්ම ෆන් දාන්නේ ජෝවි දාන්නේ කවුද ඈ වැඩියෙන්ම ෆන් ගන්න කවුද වැඩියෙන්ම මමද වැඩියෙන්ම ෆන්යක් ගන්න කවුද ඒ දවස්වල වැඩියෙන්ම අපි ඉන්නවා ඉතින් මිත්ත එක්ක ගියාම මිත්ත ගන්නවා ඊට පස්සේ ඔව් අනිවාර්යෙන් මිත්ත රංජා ආම ඩාන්ස් කරනවා රග්බි පිච් එකේ රංජා ඊට පස්සේ ඒ සෙට් එකේ ඉන්නවා ඉතින් අනිවාර්යෙන් ඒ වගේම දැන් වා ටීම්ස් වලට ගාලා දෙනවා ගොඩක් ඒ හැම ටීම් එකකින්ම හිටපු කෝච් ලගින් වා වැඩියෙන්ම බය කියලා කිව්වොත් හරි වැඩියෙන්ම බය නැත්නම් වැඩියෙන්ම රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් ස්ට්‍රික්ම කෝච් කවුද ස්ට්‍රික්ම කෝච් කියලා ගත්තොත් කවුද අපිට එහෙම ස්ට්‍රික්ම කෝච් ලා නම් හිටියේ නැත්ත මං හිතන්නේ කවුරුත් එහෙම ස්ට්‍රික්ම කෝච් ලා හිටියා කියලා රෙස්පෙක්ට් කරනවා මේ නිල්ෆ කෝච්ට මොකද එයා නිල්ෆ කෝච් රෙස්පෙක් මම ගේ ශ්‍රී ලංකනේ වහන්නේ ඔව් නිල්ෆ කෝච් නිල්ෆ කෝච් කවුද බෙන් ගොලින්ස් ඒ දෙන්න තමයි ගොඩක්ම රෙස්පෙක්ට් කරන්නේ වැඩියෙන්ම බනින කෝච්ලා එහෙම හිටියේ නැද්ද ගේම් බයින කෝච්ලා හිට මන්නම් බැනුම් මන්න හිතන්නේ ඔය ඒක තමයි ඌරි බැනුම් ගන්න නැහැ කියලා අපි දන්නවා හරි දැන් අපි සූරියගේ මතකයන් එහෙම ගොඩක් කතා කරා හැබැයි සූරිට ටයිම් එකේ මේ ආපස්සට යන්න පුළුවන් නะ සූරියගේ රග්බි කරියේකේ සහ ජීවිතේ ආපස්සට යන්න පුළුවන් නะ ඔව් ආදරද යන්නේ කොයි වෙලාවටද යන්නේ මොනවාද මාරු කරන්නේ මාරු ගන්න දෙයක් නැහැ මේ ලැබිච්ච දේවල් ගැන සතුට වෙනවා ආයෙත් ආපස්සට යනවා නම් ප්ලේයර්ස් ලෙක්ක හිටපු කාලේ ඉතින් එන්ජොයි කරපු ඒවා තමයි මතක් වෙන්නේ ඉතින් අර විනෝදෙන් හිටියා සිංගර් සර්වන්ස් එකට ගිහිල්ලා අන්නද පොස් ගහපු කික් එක ආයි ගහන්න නැද්ද හරියට මෙනේ ක්‍රෙඩිට් දෙනවා ඒ වෙලාවේ ඒ වගේ ප්‍රෙෂර් එකක් දාගන්න නැහැ ඒකට හරි අන්තිම ප්‍රශ්නේ සෝරි ශ්‍රීනාත් සූර්ය බණ්ඩාර කියන්නේ කවුද? සාමාන්‍ය මිනිස්සෙක් ඉතින් සූර්ය බණ්ඩාර කියන්නේ කවුද? හිත හොඳ කෙනෙක්. හිත හොඳ කෙනෙක්. ඔව්. එහෙමද කියන්නේ නේ සූරි හිත හොඳ කෙනෙක් කියලා. මට පිටාවෙන් යාළුවන් ගහවනම් අපිට එහෙම දැනගන්න ලැබේ අනිවාර්යෙන්. ඔව් කියන්නේ අඳුර නැත් එක හොඳටම හොඳයි ඉතින් දන්නේ නැති ඇත්ත එක ඉතින් බලෙන් කතා කරන්න යන්නේ නැහැ. කතා කරොත් හොඳටම හොඳයි ඉතින්. අනිවාර්යෙන්ම ඒ වගේම දැන් සූරි ආපු ගමනේ වැඩියෙන්ම ස්තුති කරන්න කාටද අම්මා තාත්තා ඉන්නවා මම දැන් ඒගොල්ලන්ගෙන් සපෝට් එකක් ආව ගොඩක් ඔව් දෙමව්පියන්ගෙන් මුල් කාලේ අම්මගෙන් තාත්තෙන් ලොකු උදව්ව ආවා ඉතින් මේ දත්තට එන්නේ යාලා තමයි ලොකු උදව්වක් උනේ ඊට පස්සේ මගේ වයිෆ් ඉන්නවා ඊට පස්සේ නෑදෑයෝ එයාලා ඔක්කොමත් මේ මගේ මේ කැරිය එකේ උදව් කරපු අය තමයි වචනකින් හරි ඉතින් දෙමව්පියෝ තමයි මං අද මේ දත්තට එන්නේ ලොකුම හේතුව අම්මයි තාත්තයි. ඉතින් ඒ කට්ටිය තමයි. හරි. යන්න කලින් සූරි ස්කූල් බෝයිස්ලට යන් ප්ලේස්ලට දෙන ඇඩ්වයිස් එක මොකක්ද?
දෙන ඇඩ්වයිස් එක මේ අධ්‍යාපනයේයි ක්‍රීඩාවයි දෙකම බැලන්ස් කරගන්න. ක්‍රීඩාව කරනකොට මේ පුළුවන් තරම් ඩිසිප්ලින් ඉන්න කෑම ඉඳලම ඉතින් මොකක් කර ලොකු ටාගට් එකක් තියාගන්න. ඒ කියන්නේ පොඩිය ගන්නේ මේ ස්කෝලේ ටීම් එකට යන එක නෙමෙයි. කොහොමද මම නැෂනල් ටීම් එකට නැෂනල් වල හොඳ ප්ලේ කෙනෙක් එන්නේ ක්ලබ් එක හොඳ ප්ලේ කෙනෙක් එන්නේ කියන ලොකු ටාගට් එකක් තියාගන්න නැතුව මොකද මට මතකයි මං ස්කෝලේ යන කාලේ ටීම් වලින් ඩ්‍රොප් වෙනකොට මං හිතන් හිටියේ මේ ස්කූල් ටීම් එකට කොහොමද යන්නේ කියලා. ඉතින් එතනට ගියාම තේරෙනවා මේක නෙමෙයි තව ගොඩක් දුර යන්න දිනවා කියලා. ඉතින් වාටත් මං කියන්නේ මේ ලොකු ඩ්‍රීම් එකක් දැකලා ඒකට මහන්සි වෙන්න. එතකොට ඔය මහන්සින ප්‍රමාණය වැඩි කරන්න ඩිසිප්ලින් එකත් එක්ක. අනිවාර්යෙන්ම මම හිතන්නේ ඒක ගොඩක් වටිනවා අපේ යන් ෆෑන්ස්ලාට. ඉතින් thank you very much අපිත් එක්ක join වුණාට සූරි. මේ දැන් ක්වොරන්ටයින් ඉවරයි. දැන් ෆන් එකේ ට්‍රේන් කර කර එන්ජොයි කර කර ඉන්න කියලා තමයි කියන්නේ. ජය වේවා. දාංගෝ ජය වේවා ජය වේවා. හරි thank you very much අපිත් එක්ක join වුණාට ෆෑන්ස්ලා. ලබන සතියෙත් එකතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි එන් කරනවා ෂෝ එක. Subscribe to our YouTube channel for more videos like this and don't forget to hit the bell icon for our latest content.